තියෙන මලිත් පෙරේරා බයලොජි YouTube channel එකත් ඇත්ත. අද මම කතා කරන්න හදන්නේ පරිසර විද්‍යාව කොටසයට තියෙන සවනා පරිසර පද්ධති ගැන තමයි කතා කරන්න හදන්නේ. ඉතින් මම හිතනවා ඔයා මේ වෙනකොටත් අර අපේ chart එක හදාගෙන ඇති කියලා A4 වල chart එක. ආ දෙක මම දීර්ඝ වශයෙන් නයි කතා කරන්නේ නැහැ chart එක කොහොමද හදන්නේ කියලා අපි playlist වල ඩේක බලා ගන්න පුළුවන් පරිසර විද්‍යාවේ. ඒ chart එකට අදාළව තමයි මම මේ ටිකක් කතා කරන්නේ මේ නිවර්තන निवर्तन නිවර්තන උපනිවර්තන කලාපවල තමා දැක ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. ඒකත් ඊගවට කතා කරන්න තියෙන අපිට මෙයාලගේ වර්ෂාපතනය ගැන මේක වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 300 හා 500 අතර ප්‍රමාණයක් තමා ගන්නෙ. ඒක PDF එකේ ඔය නිවර්තන දෙක ගන්න මිලිමීටර 300 කියලා මිලිමීටර 30 කියලා ඒක ටයිප් වෙලා දෙන මිලිමීටර 300 කියලා නිවර්තන දෙක ගන්න වර්ෂාපතනය මිලිමීටර 300 හා 500 අතර පරාසයක විචලනය වෙනවා. මේක බැලුවාම පේනවා මේක වාර්ෂික වර්ෂාපතනයට සාපේක්ෂව අඩු වාර්ෂික වර්ෂාපතනය තමයි දරන්නේ. මේ අඩු වාර්ෂික වර්ෂාපතනයේ හේතුවෙන් වර්ෂයේ දිගු කාලයක් මේක නියම් කාලවල උදාහරණ වශයෙන් කතා කළොත් මාස 8ක් 9ක් වගේ පවතින දිගු වියලි කාල අපිට මේ පරිසර පද්ධතියේ දැක ගැනීම හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ තියෙන ශාකයේ හිඳ උස්වේදනය අවම කරගන්නා වගේ අණු මොටර දක්වන්නත් ඕනේ. ඒක අපි ශාකයට තිය දීර්ඝ වශයෙන් කතා කරලා බලමු. उपनिवर्तन कलापे उपनिवर्तन कलापे उपनिवर्तन सौम्य कलापे प्रमुख उस तृणवस्मक्तिनवा වගේම තමයි මේක වියලි කාලයේදී ඇතැම් විට ලැව් ගිනි වගේ හේතුවෙන් මේ ප්‍රධාන වශයෙන් මේක ගිනි ගැනීමට ලක් වෙන කියන පහසුවෙන් මේක ගිනි ගැනීම වල ලක් වෙන ප්‍රදේශ සම්බිධිය තමයි සලකන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා මේ සවනා වල දකින ලැබෙන ශාක විශේෂකත්වයක් බස ගොඩක් ඒවා ගින්නට ඔරොත්තු දෙන ශාක තමයි විශාල ශාක දෙක ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. මේකේ ගින්නට හසු වීම හේතුවෙන් මේවයි පහ සාරවත් පසක් හිම අපිට දෙක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ හේතුවෙන් නිරන්තරයෙන් මේ ශාකවල තුනවල වර්ධනය උත්තේජනය කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම මං කිව්වා මෙයාලගේ වාර්ෂික වර්ෂාපතනයේ අඩු උෂ්ණත්වය සාපේක්ෂව ඉහළයි. ඒ හේතුවෙන් සාපේක්ෂව ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. ඒ හින්දා නියං කාලය වැඩි. ඒ හේතුවෙන් උස්වැදෙන ආම කරන්න අනුවර්තන ධර්මමා පත්‍ර ශීන වෙලා තියෙනවා. පත්‍ර කටුබාට පත් වෙලා තියෙනවා. මේ වගේ දේවල් අපිට දෙක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. කොහොම නමුත් මේ පරිසර පද්ධතිවල ප්‍රමුඛ වෙන ශාක භක්ෂකයෝ ඒ වගේම වේයන් සිංහයන් වගේ සතුන් ප්‍රමුඛ වෙනවා. මොකද ශාක භක්ෂකයින් ප්‍රමුඛ වැඩි වෙනවා නම් ඒ ශාක භක්ෂකයන්ගේ ගහණිය අඩු කරන මාංශ භක්ෂකයෝ ඕනෙද උඩ සිංහයා කොටියා චීටා වගේ මාංශ භක්ෂකයන් දැක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම වේයන් වගේ සත්වයින් දැක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේ ශාක භක්ෂකයන් මගින් නිරන්තරයෙන්ම මේ ශාක අනුභව කිරීම සිද්ධ කරනවා. මේ හේතුවෙන් මේ ශාක වල වර්ධනයේ ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්න ඕනේ. කොහොම නම් මේක ඍතුමය වැසි දැක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේ ඍතුමය වැසි වගේම අර ලැබුගිනි වල හලක් වෙලා මේකේ පස සාරවත් වෙලා එහෙම තිබීම හේතුවෙන් මේ සත්වයේ ශාක භක්ෂකයන් මගින් අනුභව කරපු ආහාරයට ගත්ත ශාක වල ජෛව පූර්ණය ස්කන්ධ හානිය හානි පූර්ණය කරන්න ඒක දායක වෙනවා. අපිට පුළුවන් ඉතින් මේ විදිහට කතා කරන්න. කොහොම නමුත් මං කෝ මේක සත්ව විශේෂ ගත්තහම හොඳ
ආහාර දාම දෙක ගැනීම හැකියාවක් ලැබෙනවා ශාක භක්ෂකයෙක් ඉන්නවා මාංශ භක්ෂකයෙක් ඉන්නවා ඒ අවස්ථාවේදී මේ මාංශ භක්ෂකයන් සතුව තියෙන ඕන විශේෂිත ලක්ෂණ තියෙනවා තියුණු පෙනීම දිගු දුර දිවීමේ හැකියාව ඒ වගේ සියලුම මාංශ භක්ෂකයන් සතු සියලු ලක්ෂණ මේ පරිසර පද්ධතියේ මේ බියෝමෝලින සතුන් තුළ දෙක ගැනීම හැකියාවක් ලැබෙනවා ඒ වගේම තමයි වේශාන්තරණය පැහැදිලිව දෙක ගන්නත් පුළුවන් කොහොමනමුත් මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ සවානා පරිසර පද්ධතිය යටතේ ඒ වගේ තමයි කොහොම කලින් පාඩ කතා කරපු වියෝමෝලදී දිනන්තරීම කිව්ව තමයි මේ මානවයාගේ බලපෑමට ප්‍රබල ලෙස මේ පරිසර පද්ධතිය ලක් වෙලා තියෙන්නේ මේ සවානා පරිසර පද්ධතිය වලට ඒකම තමයි වෙලා තියෙන්නේ මිනිස් බලපෑමෙන් නිරන්තරයෙන් මේ සවානා පරිසර පද්ධතිය ලක් වෙනවා ඒ හේතුවෙන් ඒවා විනාශයට ලක් වෙමින් තමයි යන්නේ ඉතින් මේ විදිහට අපිට බලමු මේ සවානා පරිසර පද්ධති ගැන කතා කරන්න මම හිතන ඔයාලට ඒ ටික ගැන දැන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් අපි තවදුරටත් අපි වියෝම ගැන තමයි කතා කරන්න තියෙනවා. ඔයාට දැනටමත් අපේ chart එක හදලා නැත්නම් අපේ chart එක හදා ගන්න. මොකද ඉන්නවා මේ විදිහට chart එකක් ආකාරයට මේක fill කරගෙන යනකොට ඔයාට විභාගයට කලින් මේක පාඩම් කරගන්න ගොඩක් ලේසි නැත්නම් අර ලොකු note එකක් කියවනට වඩා. ඉතින් මම හිතනවා ඔයාලට මේක හොඳ අවබෝධයක් ලැබිලා ඇති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.